මාරම සුවඳයි මේ පැක් එක නම් කන්න හිතලා මේකේ තියෙන අමුද්‍රව්‍ය තුනයි කෝපි වලට අමතරව තව අමුද්‍රව්‍ය දෙකක් තියෙනවා මං කියුවේ මේක තව චුට්ටක් කලනකොට කළු වෙනවා එතකොට නිකන් යකෙක් වගේ වෙනවා ඉතින් මේ විදිහට හොඳට ගා ගන්න අනිවාර්යෙන්ම ඔයා පාටි එකට යන්න ඉන්නව නම් ඔන්න බලන්නකෝ කලින් දවසේ හරි එදාම හරි කමන්නේ මේ පැක් එක ඇප්ලයි කරන්න මූණට පුදුම ග්ලෝ එකක් ඔය බලන් ඉද්දි ඔයාගේ මූණට හරිම එළියක් ලබා ගන්න පුළුවන් ඔයකන මේකප් එකේ වුණත් ලස්සන හරිම ෂෝක් එකකට තියාගන්න පුළුවන් මූණ ග්ලෝ වෙන නිසා ඔන්න මං ඇවිල්ලා ඉන්නේ වොෂ් කරාට පස්සේ මගේ මූණට හරිම ග්ලෝ එකක් තේනවා आई भगवान असल के मेरे यूट्यूब चैनल के हेमदाम वे गुडक आदर मम पिलगनवा मम आट की हदने गुडक आया मगे हेमदाम वे आनदमाइ मैं काफी पैकेट गया काफी वाले लसन वे पुलवान सुन पुलवान आगे सम पेपर पुलवान पैकेक हदन हरीम क्रम कीन गुडक आया मगे इलनवा इतनी मम ऐसा अद पैकेक हदागन आवा आट की आदन मे पैकेक कोमद हदाने की हरियटम මාරම සුවඳයි මේ පැක් එක නම් කන්න හිතලා මේකේ තියෙන අමුද්‍රව්‍ය තුනයි කෝපි වලට අමතරව තව අමුද්‍රව්‍ය දෙකක් තියෙනවා මේ තුනම සුසංයෝගයෙන් තමයි මේ තුනේම තියෙන හොඳම එකතු වෙන තමයි හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඒ නිසා අපි වැඩි කතා වොන්නේ ටග් ගාලා යමු මොනවාද අවශ්‍ය කරන ද්‍රව්‍ය ඒ වගේම මේ පැක් එක හදාගෙන කොහොමද සහ මම කොහොමද මේ පැක් එක පාවිච්චි කරලා හොඳම ප්‍රතිඵල ලබා ගන්න කියලා හැමදේම මොඩ මන් දැන් කියලා දෙනවා දැන් යමු වීඩියෝ එකට අපි මුලින්ම යමු ඉක්මනින් සිදු වෙන මේ පැක් එක හදාගන්න අවශ්‍ය කරන්නේ මොනවද කියලා බලන්න. යෝගට්, කඩල පිටි, කෝපි කුඩු. මේ තුන මොන වෙනවා හොඳම ප්‍රතිඵලයට ලබා ගන්න අවශ්‍ය වෙනවා නම්. දැන් ඉතින් ඔයාට තියෙන්නේ පැක් එක හදන භාජනය අරගෙන ඒකට කෝපි තේ හැඳි එකක ප්‍රමාණයක් එකතු කරගන්න එක. ඊට පස්සේ කඩල පිටි තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරගන්න. දැන් යෝගට් තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නයි තියෙන්නේ. කෝපි, යෝගට්, කඩලේ පිටි මේ තුනම හොඳට මිශ්‍ර කරගන්න එක අනිවාර්යයෙන්ම කරන්න. පැක් එක හදලා ඉවරයි මේ බලන්නකෝ මෙන්න මේ පදමිට තමයි පැක් එකේ ඉන්නේ. දැන් ඉතින් යමු පැක් එක මම කොහොමද ඇප්ලයි කරන්නේ වගේම මේ පැක් එකෙන් තියෙන විශේෂ වාසි මොනවද? ඔයගේ සම කොහොමද ග්ලෝ කරන්නේ? මේ හැම දෙයක්ම මම ඔයාලට කියලා දෙන්නම්. අපි යමු. अन्न पैकेट मैं अरगन आवा मेक हदागिरी तीन मार सुंदाई खंड मितना मुकद मेक इकतक तीन देवा हेमदेम अभी खंड पुलवाल मे सुंदा तक कन्न हेतना मेक अद खंड मे हेदे आप मूने गटम विशेष मे पैकेट और पुलवा पैटी पुरा हदागिरी मुल अंगे मुन पावच के अनिवार्यम या पार्टी इकटे अन्न इनवना उन्न बलाको खाली दबसे हारी यदा मारी कमा मे पैकेट अप्लाई कर मूट पुदम ग्लो आ बलांगी आगे मूनट हरी में एलिया क्लब मेकअप लसन हरीम शोक त्यागन पुलवान मून ग्लो निशा मेकअप अप्लाई करना ब्रश का पावच कराई मे विधि आट पुल पैकेट अप्लाई करना मम सा मुलिम मेन मे विधि गाँव पैकेटे उड़वाट वे अप्लाई करना तम गोडक मोहन आप दीर्घकालीन पैक आलपकर अपे मून अभी मे रेडी बैठी मैं पत्न पुलवा अभी मे कर बेरदी देवल निशा अभी क्रीम का मेम तर मेदल मेदल वे क्रीम का हों स्क्रब कर अभी हरीम हरीम संवेदी विधि अपे सम हसुरवाणी मंगवाटे मैं मेक गाद्युना मेम उड़वाट गान पुलवा अपे समय तीन अदी एदन गति अड़क पड़ा पल्ले मेम अदीन क्रीम का अप्लाई कर अभी उड़वाट गान इतकोटे सम मेम वेलवेटीम नवत्तगाने पुलवा अवरुद्दू तीस कदलीकोटे अपे सम व्यपत्न कीन का अभी धनी गंद वयस इतनीसा टीका हों पारिश्रमें मे विधि वा सत्कार वागे सम पी बंद तदी तदर अपे सम हाँ वे विधि किसीम दरा मे विधि मुझे अप्लाई करें तीन मार सूंदा मेक मम्मीन मेहम पोड मेवागे अवेना सामान्या मम कैमरा अवधिगल अदल अदाल कैमरा अवधि अब मंदी अबल अब तुनक मट गुड़ा मेवागे वन दिन का
මේ කෝපි කියන්නේ කොහොමත් ඔයාගේ ඇස් යට තියෙන මේ කළු ගතිය නැති කරගන්නත් ගොඩක් හොඳ දෙයක්. ඒ නිසා ඇස් යට ගන්න බය වෙන්න එපා මේ පැක් එක හොඳට ඇස් යට ගාගන්න. අපි ඇස් යට තියෙන කළු ගතිය, එතකොට විඩාබර ගතිය මේ හැමදේම මේ පැක් එකෙන් අඩු කරගන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි ඔයාගේ බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ්ස් වැඩිපුර දෙන තැන්වල ටිකක් ගනට ඇප්ලයි කරන්න. මේ පැක් එක සාමාන්‍යයෙන් ටිකක් ගනට ඇප්ලයි කරන තරමට ගොඩක් හොඳයි. මොකද වේලෙන ටිකක් වෙලා ගියත් ගොඩක් හොඳ ප්‍රතිඵලයක් වාට ලබා ගන්න පුළුවන් ටිකක් තික් එකට ෆේස්ට් එක ඇප්ලයි කරගන්න එක. ඉතින් මේක දැන් මෙහෙම ගෑවට ටිකක් වෙලා යනකොට නිකන් කළු වෙන ඔයක් එක් වගේ වෙනවා. ඒක ගන්න ඉන්නපා ගෙදර චූටි ළමයි ඉන්නවනම් බය වෙයි. හරිම ලේසියෙන් හදාගන්න යෝගට් හොගන්න පුළුවන්. එතකොට ඔයාට කඩල පිටි ආයුර්වේද කඩවලල තියෙන සිංහල ආයුර්වේද කඩේ එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් සුපර් මාකට් එකේ අනිවාර්යයෙන්ම තියෙන කඩල පිටි පැකට්ස් ගන්න පුළුවන්. එතකොට කෝපි කියන්නේ සාමාන්‍ය ගෙදර තියෙන දෙයක්නේ. ඉතින් හදිසි අවස්ථාවකදී වුණත් පාටි එකට යන ලෑස්ති වෙලා ඉන්නකොට ඔයාට ටක් ගාලා වගේ වැඩි ලස්සනට කරගන්න පුළුවන්. සමහර බ්ලොක් කරගන්න පුළුවන් මේ පැක් එක ඔයා යූස් කරනවා නම්. ඉතින් ඒ නිසා තමයි මම ටයිටල් එකෙත් ඔයගලන්ට මේ වීඩියෝ එකේ ටොපික් එකක් දුන්නේ. පාටි එකට යන්න කලින් සුදු වෙන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඔයගේ සම පැහැපත් කරගන්න පුළුවන් නම් ස්කින් ටෝන් එක වැඩි කරගන්න ඕන නම් මේ පැක් එක තමයි නියම. ඉතින් ඒ නිසා යූස් කරන්න. කඩල පිටි පැක් එකත් ගොඩක් හොඳයි. ඊට වැඩිය මං හිතන්නේ ඉක්මනින් ග්‍රෝ එකක් ගන්න පුළුවන් මේ පැක් එකව පාවිච්චි කරොත්. ඉතින් මං කියනවට නෙමෙයි ඔයා මේක ගාලා පළවෙනි ආරෙපෙන වාරෙම හොඳ වෙනසක් බලා ගන්න පුළුවන්. මම අද ඔයාලට පෙන්නන්න නැහැ මගේ ඇඟට ඇප්ලයි කරලා. මම සාමාන්‍යයෙන් මේක හැදුවම සතියට දවසක් විතර මුළු මූණටම ඇඟටම හොඳට මේක තික් එකට ආලේප කරලා තියනවා විනාඩි 20ක් 25ක් සමහර වෙලාවට විනාඩි 45ක් විතර යන අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම තියලා ඉවරලා වොෂ් කරලා ඉවත් කරනවා. හරිම ෆ්‍රෙෂ් එකක් අපේ හැමත දැනෙන ගන්නවා ඊට පස්සේ. ගෑවිච්ච නැති තැන් තියනවා නම් හොයලා මෙහෙම හොඳට ඇප්ලයි කර ගන්නවා. මේ විදිහට ඇප්ලයි කරගන්න හොඳට මං කියුවේ මේක තව චුට්ටක් කරනකොට කළු වෙනවා. එතකොට ටිකක් යකික් වගේ වෙනවා. විශේෂයෙන්ම තව දෙයක් කතා කරන්න ඕනේ. දැන් මේ පැක් එකේ තියෙන විශේෂත්වය කිව්වොත් ඕනම සමකට හරියනවා. දැන් සමහර අය හිතයි කඩල පිටි, එතකොට කෝපි මේ දෙක නම් ප්‍රශ්නයක් නෑ. නමුත් යෝගට් දාන එක ඔයිලි ස්කින් එකට හොඳයිද කියන එක. ඒත් ඔයා දන්නවද මම කියන්නේ ඔයිලි ස්කින් එකකට හොඳයි ඒත් ප්‍රශ්නයක් නැහැ. ඕනම සමකට පාවිච්චි කරන්න කියන්නේ විශේෂ හේතුව තමයි. අපි යෝගට් විතරක් නෙමෙයි නිගාන්නේ. යෝගට් එක්ක කෝපි සහ කඩල පිටි එකතු කරනවා. ඉතින් මේ ඔක්කොම එකතුෙන් හැදෙන පැක් එකෙන් ඔයාට පිම්පල්ස් එන්නේ නැහැ. ඒ නිසා ඔයාට පුළුවන් ඕනම සමකට ඕනම වයසක කෙනෙක්ට මේක පාවිච්චි කරන්න. ඉතින් මම මේ දැන් පැක් එක දාගෙන කතා කරාට ඔයගොල්ලෝ පැක් එක දාලා කතා කරන්න එපා. හරියටම පැක් එක ගාපු වෙලේ ඉඳන් ඔයාට වහගෙන ඉන්න ඕනේ. විනාඩි කොහොමත් 35ක් 40ක් විතර ඉන්න ට්‍රයි කරන්න. මොකද මේක ගොඩක් හොඳට වේලෙන්න ඕන අපේ මූණට. මම ඔයාට වේලෙන්න පස්සෙත් පෙන්නන්නම්, වොෂ් කරාට පස්සෙත් පෙන්නන්නම්. මේ හැමදේම ඔයාට මම කියලා දෙනවානේ. දැන් මෙතනදී මම කතා කරන්න එපා කියන හේතුව තමයි අපේ මූණේ තියෙන මේ මාංශපේශී ඇදෙන්න ගන්නවා. අපි දැන් සමහරවිට පැක් එකක් ගාලා ඒක හොඳට ස්මූත් එකේ අපි හරිම ලෙෂර්ලි ඉන්න දෙනකොට මේ මූණ මේ විදිහට අපි කතා කරන්න ගත්තාම මේ මාංශපේශී ඇදලා ඉවර වෙලා මූණ රැලි ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම කියන්නේ විඩා ඔයා හොඳට වෙලාව තියෙන වෙලාවක නිදහසේ ඉන්න වෙලාවක මේ දේවල් කරන්න. විනාඩි 20ම වට පුළුවන් නම් කතා නොකර ඉන්න, විනාඩි 40ක් විතර ඉන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඉඳලා ඉවර වෙලා මේක වොෂ් කරන මෙතඩ් එකක් තියෙනවා. මම මේ හැමදේම ඔයාට දැන් කියලා දෙන්නම්. ඊට අමතරව කියන්න ඕනේ මේ පැක් එක ගොඩක්ම හොඳයි. ඔයාගේ සමේ පිම්පල්ස් තේනා නම් අඩු කරගන්න, ඩාර්ක් ස්පොට්ස් එහෙම ටක් ගාලා ෆේඩ් වෙනවා. ඒ කියන්නේ අපි සතියේ දවස් දෙකක් විතර පුළුවන් නම් යූස් කරන්න මේක ගොඩක් හොඳයි. ඔයාට හදිස්සියෙම ඔයාගේ පාට ගන්න ඕන නම්, ඒ කියන්නේ අපි හිතමු බැරි වෙලා හරි දැන් අපි බීච් යනවා, ස්විමින් පූල් ඔය වගේ තැන් වලට ගියාම ස්විමින් කරන්න එහෙම ඉන්න කෙනෙක් නම්, ස්පෝර්ට්ස් කරන කෙනෙක් නම් නිතරම අපේ හැම පිච්චෙන බලනවානේ. මේ හැම පිච්චෙන එකෙන් හැම ආරක්ෂා කරගන්න ටිකක් අමාරුයි. අපි සන්ක්‍රීම් කොච්චර පාවිච්චි කරත්. ඉතින් අපේ සමේ එතකොට ටෑන් කලයකට එනවා. ගොඩක්ම අඳුරු පැහැයක් එනවා. ඉතින් මේ අඳුරු පැහැය ටක් ගාලා රිකවර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ටක් ගාලා ඔයාගේ ස්කින් ටෝන් එක තිබ්බටත් වඩා ලයිට් කරලා ගන්න පුළුවන් පැක් එකක් තමයි මේ කොෆි පැක් එක. ඒ නිසා ඔයා බය නැතුව ඔයාගේ ජීවිතේ ඔයාට තියෙන ස්පෝර්ට්ස් හරි මොනවා හරි දේවල් හැමදේම බය නැතුව ගිහින් කරලා එන්න. අවුවට බය යන්නේ නැතුව ඉන්න එපා. ජීවිතේ විඳින්න තියෙන තැන් වල ලස්සනට ජීවිතේ විඳින්න ඕනේ. මොකද මම දන්න සමහර අය ඉන්නවා බීච් එකකට ගිහින් නාන්නවත් නැහැ. මොකද ස්කින් කලයක ඩැමේජ් වෙයි කියලා. ඉතින් එහෙම වෙන්නේ පාප ජීවිතේ විඳින ගමන් ලස්සන වෙන්න ඕනේ. ඔයා කැමති විදිහට ඒ දේවල් කරන්න පුළුවන් නම් සන්ක්‍රීම් එකක් පාවිච්චි කරන්න අනිවාර්යෙන්ම. ඉතින් ඊට අමතරවත් අපේ සම ඩල් වෙනකොට මේ වගේ පැක් වලින් ස්වභාවික සත්කාර වලින් ඉක්මනට ඔයාගේ හැම පාට ගන්න පුළුවන් බය වෙන්න එපා. ඒ නිසා මම එකක් මතක් කරනවා කොහොමත් සන්ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඔයා අවුවට යනවා නම්.
ඉතින් ඒකත් මම මතක් කරන්න ඕනේ. ඉතින් දැන් මේක විනාඩි මම කොහොමද විනාඩි 35ක් විතර ඉන්නවා. මම ඔයාලට විනාඩි 35 ඉදියට පස්සේ කොහොමද කියලා දැන් පෙන්නන්නම්. යම් බලන්න. ඔන්න මම ඇවිල්ලා ඉන්නේ මේ විනාඩි 35කින් විතර කතා කරන්න චුටක් අපහසුයි. මොකද මූණට මේක හොඳට වේලිලා තියෙන්නේ. ගල්ලලා වගේ තියෙන්නේ. ඒ කියන්නේ අර කඩල පිටි හැම තියෙන නිසා මූණට හොඳට මේක සෙට් වෙලා තියෙන්නේ. මේ බලන්න හොඳට යාන මේ වේලෙට හොඳට ගල්ලලා තියෙන්නේ. දැන් මේක අපිට වොෂ් කරගන්න තියෙන්නේ. මේ මං කිව්වේ කළු වෙනවා කියලා කළු පාට වෙනවා මේක ගොඩක් තද කළු වෙනවා මේ ලයිට්ස් උත් හිඳ පොඩ්ඩක් කළු පාට ගොඩක්ම පේන්නේ නැහැ ඔයාලට ගොඩක්ම කළු පාට වෙනවා මේක වේලෙන නිසා ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ දැන් මේක වොෂ් කරගන්න ඕනේ සාමාන්‍යයෙන් අපි වොෂ් කරන විදිහටම වොෂ් කරන්න දැන් චුට කතා කරන අවහසින් මම ඔයාලට කතා කරාට මොකද පැක් එක ඇප්ලයි කළා නිසා මේක වොෂ් කරගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නම් වතුර ටිකක් දාලා ඉවරලා මෙහෙම ඇඟි තුඩු වලින් ස්ක්‍රබ් කරලා පොඩක් ක්ලෙන්ස් කරලා වගේ තමයි ඉවත් කරගන්න ඕනේ මම පෙන්නන්නම් ඉන්න මෙන්න මේ විදිහට වතුර චුට්ටක් ගාල ඉවර වෙලා හොඳට තෙත් කරගන්න එක කරගන්න ඕනේ තෙත් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට හොඳට මේ විදිහට හොඳට වට පුළුවන් මේ විදිහට රවුම් අතට මසාජ් කරලා ඉවත් කරගන්න මේක මේ විදිහට කෑලි ගලවිලා යනකොට පේනවානේ මේ විදිහට හොඳට ස්ක්‍රබ් කර ඉවත් කර ගැනීම සිදු කර ගන්න ඕනේ අන්න මම ඇවිල්ලා ඉන්නේ වොෂ් කරාට පස්සේ මගේ මූණට හරිම ග්ලෝ එකක් තියෙනවා මේ මාරුම ග්ලෝ එකක් තියෙන එක මට දැනෙනවා එහෙට වඩු පුළුවන් ආගේ මූණ වැඩිපුර වතුර ටික මෙහෙම තෙතමාත් කරගන්න හරිම ෆ්‍රෙෂ් ලුක් එකක් තියෙන්නේ මට නම් ඔයාලටත් කලින් වෙනසට වඩා පේනදි මූණට නිකන් අමුතු ග්ලෝ එකක් ඇවිල්ලා තියෙනවා මම හරි ආසයි ඒ ග්ලෝ එකට හරිම ෆ්‍රෙෂ් ග්ලෝ ලුක් එකක් ඇවිල්ලා තියෙන ඉතින් ක්‍රීම්ස් වලින් සමහර වෙලාවට අපි කරන ලොකු ගොඩාක් ගණන් දීලා ගන්න ෆේස් පැක් වලින්වත් ගන්න බැරි රිසල්ට් එකක් මට මේ පැක් එකේ ලැබුණා කියලා මට හිතෙනවා ඉතින් ඒ නිසා තමයි හදිසි අවස්ථාවකදී ටංගාල පාට වෙන්න ඕන නම් ටංගාල සමේ ස්කින් ටෝන් එක ලයිට් කරගන්න ඕන නම් මම මේ පැක් එක පාවිච්චි කරන්නේ ඇත්තටම කිව්වොත් ගොඩක් හොඳයි ඉතින් ඔයාටත් මේක try කරන්න පුළුවන් ඒකයි මම කිව්වේ මේ පැක් එක අපිට ටංගාල පාට ගන්න අවශ්‍ය වෙනවා නම් පොඩි වෙලාවක් ඇතුළත හදාගෙන ඉක්මනට apply කරලා වඩ බලන්න ලස්සන වෙන්න. ඉතින් ස්වභාවික සත්කාර ගොඩාක් තියෙනවා මේ වගේ. මේ කෝපි පැක් එක වගේම ගොඩක් හොඳ පැක් එකක් තමයි කන්නපිටි පැක් එක කියන්නේ. ඉතින් මේකත් ඔයාලට try කරන්න පුළුවන්. ඉතින් මේ පැක් එකෙන් ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා මම හැමදේම කිසිම රහසක් නැතුව විස්තර ඇතුව තමයි හැමෝදේම හැමදේම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් try කරන්න. මේ පැක් එක ගොඩක් හොඳයි. ඔයාලා try කරලා බල ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න කියලා හරිම ආදරෙන් මම ඔයාලට ඉල්ලනවා. එතකොට ලැබිච්ච ප්‍රතිඵලයක් චූටි කමෙන්ට් එකකින් අන්න වීඩියෝ එකේ දාන්න. ඒ වගේම විශේෂයෙන්ම හරිම ආදරෙන් ඉල්ලනවා. එසලිකී මීඩියා YouTube channel එකේ වීඩියෝ බලන්නේ තාම subscribe නොකර නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. bell icon එක click කරලා තියන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන්ම tag ගාලා notification එකක් එනවා. tag ගාලා ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එක. ඉතින් ඒකත් හරි ආදරෙන් මතක් කරනවා. තවත් මේ වගේ ස්වභාවික විදියට ආව ලස්සන කරන වටින වීඩියෝ අරගෙන මම आदरेंगत कवि सुटी आदर बाय।